ජීවිතය අපූර්ව සහ අතිශයින් බලාපොරොත්තු නොවූ දේ අත්දැකීම් පොතට එක් කරන තවත් බිහිසුණු අවකාශයක්. අපේ හුස්ම අපි ආදරය කරන අයගේ හුස්ම අපිට ආදරය කරන අයගේ හුස්ම කොයි වෙලේ නවතීද අපි දන්නේ නැහැ. හැම මොහොතෙම ආදරෙන් ඉන්න. ආදරේ හඳුනන අය සමග ඔබට ආදරේ අය සමග ආදරෙන් ජීවත් වෙන්න. ඉතින් අපේ කතාවේ මේ රෝසමල නමින් හර්ෂණී ධර්මවික්‍රම. ඇගේ ආදරණීය සැමියා රසික ජයතිලක. ඉතින් මේ ආදරණීයන් දෙන්න විවාහ වෙලා මාස 1කමාරක් පමණ තමයි ගත වෙන්නේ. මොවුන් විවාහ වෙලා දින 17ක් ගිය පසු ඇගේ පිත්තාශයේ ගලක් ඇති බව අනාවරණය වී තිබෙනවා. මෙම පිත්තාශයේ ගල ඉවත් කිරීමේ ශල්‍ය කර්මය වෛද්‍ය හසංජය ගුණවර්ධනයටද තමයි සිදු වෙලා තිබෙන්නේ. ඉතින් මෙම වෛද්‍යවරයාගේ නොසලකිලිමත් වැරද්දකින් ඇයගේ මේ ශල්‍ය කර්මය සාර්ථක වන්නේ නැහැ. ඇයට දින 25ක් දැඩි සත්කාරයකින් ප්‍රතිකාර ලැබීමට සිදු වෙනවා. ඉතින් හීන කන්දක් මැදින් තමන්ගේ ශල්‍ය කර්මය කරන්න ආපු මේ පුංචි රෝසමල අවසානයේදී තමන්ගේ ජීවිත සටනින් සමු අරගෙන තිබෙනවා. ඇය තමන්ගේ ශල්‍ය කර්මය සිදු කරලා තියෙන්නේ වත්තල හේමාස් හොස්පිටල් එකේදී. පසුව ශල්‍ය කර්මය අසාර්ථක වීමෙන් පසුව ඇයව රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 25ක් ප්‍රතිකාර ලබා දී තිබෙනවා. මෙම සිදුවීම සැලවීමත් සමගම සමාජ මාධ්‍ය ජාලාවල මෙම වෛද්‍යවරයාට එරෙහිව බොහෝ පිරිසක් තමන්ගේ දෝෂාරෝපණය එල්ල කරලා තිබෙනවා. ඒ මෙම වෛද්‍යවරයා යටතේ සිදු කරන ලද ශල්‍ය කර්මවලින් තමන්ගේ ඥාතීන්ද ජීවිතයෙන් වන්දි වීමට සිදු වූ බව පවසමින්, ඉතින් අහස උසට තනෝ මාලිගා හේන බොඳ කරමින් අද මේ කැදැල්ල විනාශ වෙලා තියෙනවා. මින් ඉදිරියේදීවත් මේ වගේ අවාසනාවන්ත සිදුවීම් අපට අහන්නට දකින්නට නොලැබේවා කියා අප ප්‍රාර්ථනා කරමු. හර්ෂණී ධර්ම වික්‍රම සොයුරිය ඔබට නිවන් සුව.